ශ්‍රිදනකන් අඬලා තියනවද? දවස් ගානක් නිදි නැතුව ඇහැරන් ඉඳලා තියනවද? කන්න පත් එක අතට ගත්තත් අනාන ඉඳලා පැත්තකට දාලා බඩකින්නේ ඉඳලා තියනවද? එයත් එක්ක කියපෝ හැම තැනකටම තනියෙන් ගිහින් ඒ මතකයේ මතක් කරලා තියනවද? කියා ගන්න බැරි තරම් දුකක් හිර කරගෙන පිට මිනිස්සුන්ට නොදැනෙන්න hina වෙලා තියනවද? එයා එන්න කිව්වම හැම වැඩක්ම දාලා දුවලා ගිහින් තියනවද? එයා කරන කියන දේවල් දිහා දුරින් ඉඳන් බලාගෙන hina වෙලා තියනවද? එයාගේ උපන් දිනේ වෙනුවෙන් තියෙන හැම සතේම එකතු කරලා තෑග්ගක් කරන් දීලා තියනවද? ඒස් වෙන දිහාවක බැලුවත් රණ්ඩු කරගෙන තරහ වෙලා තියනවද? එයා ආවද ගියාද දැන් මොකද කරන්න කී කී අහලා දවසකට සිය ගණන් SMS කරලා තියනවද? එයාගේ ෆෝන් එක බිසී වෙනකොට Facebook එකකින් ඔයාව බ්ලොක් වෙනකොට පපුව පිච්චිලා යන විදිහේ වේදනාවක් විඳලා තියනවද? අහස උසට ගොඩනගාගත්ත බලාපොරොත්තු බිඳ වැටෙtti දරා ගන්න බැරුව ජීවිතේ අත්හැරලා දාන්න හිතිලා තියනවද? ඒ කියන්නේ ඔයා ආදරෙන් පෙරදිච්ච කෙනෙක්, වේදනාව හොඳට අඳුනන කෙනෙක්. ඉතින් ඒ විඳ වේදනාව තවත් කෙනෙක්ට දෙන්න තරම් ඔයා නපුරුද? නෑ නේද? ආදරේ සුන්දරයි තමයි. ඒත් ඒ ආදරෙන් ඉතිරි වෙන්නේ වේදනාවක් නම් ආදරේ කියන්නේ අපරාධයක් නෙවෙයිද? ආදරේ කරන්න ඔබේ බිරිඳට, සැමියාට, පෙම්වතාට, පෙම්වතියට අවංකවම ආදරේ කරන්න ඕන රවට්ටන්න හිතාගෙන නෙවෙයි, ජීවිතේම බෙදා ගන්න හිතාගෙනයි.